ඇතුමා තවත් අනෙක සේවාවක් හැටියට තරුණ අප තරුණ කැලට කායවර්ධන කට්ටලයක් ලබා දීමේ උත්සවය මෙතන තියෙන්නේ. ඒකට අප අන්නාසේන ජනතාවත් තරුණ කැල වෙනුවෙනුත් විශේෂ ස්තුතියක් පුද කරනවා. අන්නාසේන ජනතාවට කර මෙහෙවර අප අනගි අවස්ථාවක් කරගෙන ඉදිරියේදීත් අපි කාවින්ද ජවර්ධන මන්ත්‍රීතුමා සමග එක්ව හැම කටයුත්තකටම සහභාගි වෙනවටත් සියලුම සහයෝගය ලබා දෙන මේ බවටත් පොරොන් දෙමින් මගේ වචන සුවත්ය අවසන් කරමි. ඒ ඡන්ද තියෙන අවස්ථාවේදී පොරොන්දු ඒ ආකාරයෙන්ම ජනතා සේවකයෙක් විදියට ඉටු කරන ඒ දක්ෂ අපේ ජයලාස්තනේ කේන්ද්‍ර ප්‍රධානී ජයල බීගමෝගේ අපි සම්පදිතක ඉන්න දක්ෂතම තරුණ ක්‍රියාකාරී මන්ත්‍රීවරයා හැටියට ඒ කාවිද ජයවර්ධන මැතිතුමා ඒ සේවයට එතුමා සුබපතමි. ඒ වගේම මේ ඉදිරියේදී මේ තරුණ තරුණයන් සියලු දෙනාම ආරක්ෂා කරගෙන ඔවුන්ගේ ඒ ජීවනෝපාය ඔවුන්ගේ දක්ෂතා වර්ධනය කරන්න අවශ්‍ය සහයෝගය ලබා දෙන කාවිද ජයවර්ධන මැතිතුමාට නැවත වරක් මම ස්තුතිවන්ත කරමි. වන්දනාවන් වෙනවා ස්තුතියි. ප්‍රදේශයේ තරුණ කැලෙක් අත්වල් බැඳගෙන ඒ මම්මාවත් සංවර්ධනය කරන්න ඒ තරුණයන්ට අවශ්‍ය ඒ ක්‍රීඩා උපකරණ දෙන්න පුදු දෙන්න එතුමා කැප වුණා. එතුමා තමයි අපිට ඒ දේ කරලා දුන්නේ. ඉතින් අපි එතුමාට මේ ප්‍රදේශවාසීන් වෙනුවෙන් ස්තුතිවන්ත වෙන ගමන්ම අපි ආරාධනය කර සිටිනවා විශේෂයෙන්ම මේ අවස්ථාව හැමදීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජාතික යෝන් පෙරමුණේ ගරු සභාපති මීගමුව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක එවැගේම ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනාගතයේදී මං හිතන්නේ අඩුම තරමින් නියෝජ්‍ය අමාත්‍යවරයෙක්ව වෙනවා දකින්න අපි සන්තෝෂයෙන් බලාගෙන ඉන්නවා ඔබතුමාව. ඉතින් ඒ වගේ මම්පෙත් ඔබතුමා විවර කර ගන්නවා. අපි ආරාධනය කර සිටිනවා අපේ අනාගත ඇමතිතුමන්ට මේ අවස්ථාව අමතන ලෙස. අත්වශ්‍යම සන්තෝෂ වෙනවා. අද මේ ග්‍රාමයට ඇවිල්ලා මේ තරුණ කැල මුණ ගැහිලා විශේෂයෙන්ම මේ සාකච්ඡාව මෙම කුඩා හමුවට මුණ ගැහිීමට අවස්ථාව ලැබීම පිළිබඳව විශේෂයෙන්ම ඔබ දන්නවා 2015 ජනවාරි තිබුණු ඒ ජනාධිපතිවරණයේදී තමයි උපුල් ඇතුළු මේ තරුණ කැල මට මුණ ගැහෙන්නේ. එදා මෙදා තුර අපි මිත්‍රයෝ වගේ සහෝදරයෝ වගේ දේශපාලනය පමණක් නෙමෙයි අපේ තියෙන ඇයි හොඳයිකම මිත්‍රත්වයේ තබාගෙන අපි වැඩ කටයුතු කරා. ඒ හරහා අපිට පුළුවන්කම ලැබුණා එදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද අපි දුක්ුණත් මේ රටේ ජනාධිපතිවරයා හැටියට පත් කරන්න. ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමාව පරාජයට ලක් කරන් අපි ඇතුළු උපුල් ඇතුළු මේ තරුණ කැල අපිට එදා පුළුවන්කම ලැබුණා මුළුමහත් රටේම වේදිකාවන් වලට යන්න ගරු අග්‍රාමාත්‍යතුමත් එක්ක ඔබට මතක ඇති. අපි නුවරඑළිය ගියා, අපි හැටන් ගියා, අපි තලව කැලේ ගියා, දිගම්බරම් ලගේ මැමතුමාලගේ රැස්වීම වලට ගියා. අපි එදා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව ජයග්‍රහණය කරන්න ලොකු සටනක් ගෙනිච්චා. ඒ වගේම ඉන් පස්සේ පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරන්න මේ තරුණ කැලත් එක්ක එකතු වෙලා අපිට පුළුවන්කම ලැබුණා නව ජවයකින් මුළුමහත් ගම්පහ දිස්ත්‍රික්කෙම අපිට ජයග්‍රහණය කරන්න බැහැයි කියද්දි වෙන ඇමතිවරුන් එක්ක අපි හැප්පෙද්දි අපේ කටවුට් කඩද්දි අපේ පෝස්ටර් ඉරද්දි අපිට අතන ගහනවා මෙතන ගහනවා කියලා තර්ජනය කරද්දි මේ තරුණ කැලගේ තිබුණු ඒ ජවයත් එක්ක අපිට පුළුවන්කම ලැබුණා එදා නැවත වතාවක් අලිය ජයග්‍රහණය කරන්නත් පාර්ලිමේන්තු මැතිවරණ ජයග්‍රහණය කරන්න. ඒ අරාගත් අපි පන්නරයත් එක්ක එදා මෙදා තුර අපේ වගකීම් ටික අපි ඉෂ්ට කරා. විශේෂයෙන්ම ඔබ දන්නවා පළවෙනි අවුරුදු දෙක තුල අපිට පුළුවන්කම ලැබුණා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඔස්සේ මිරාගම කොට්ටාසේ පාරවල් වලට තාර දාන්න, කාපට් කරන්න, ඒ වගේම කොන්ක්‍රීට් දාන්න, කාණු බෝක්කු හදන්න, ලිඳවල් හදන්න, නාන ලිඳවල් හදන්න සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරා. ඒකට මේ ප්‍රදේශයට නායකත්වය ලබා දුන්නේ මේ තරුණ කැලේ. විශේෂයෙන්ම උපුල් මැතිතුමා අපිත් එක්ක එකතු වෙලා ඒකට අවශ්‍ය කරන ඒ දේශපාලන නායකත්වය මේ ප්‍රදේශයේ ජනතාව ලබා දුන්නා. හැබැයි කිසිම දේශපාලන අරමුණකින් නෙමෙයි මේ තරුණයන්ට කිසිසේත්ම කොළපාටද රතුපාටද නිල්පාටද කියලා පාටක් තිබුණේ නැහැ. ඒ අය මං කෙරෙහි ලොකු විශ්වාසයක් තියාගෙන
ඒ මට ලබා දුන්න ජවයත් එක්ක තමයි මේ සියල්ලක්ම අපිට කරන්න පුළුවන්කම ලැබුණේ. නමුත් ප්‍රාදේශ සභාව මැතිවරණයෙන් පස්සේ ප්‍රාදේශ සභාව පත්වලා අපේ කෝටි 13ක ව්‍යාපෘති එකක්වත් ක්‍රියාත්මක කරන්න අපිට අවකාශය දුන්නේ නැහැ. නමුත් දැන් නැවත වතාවක් මේ මුදල් අවිච්ඡේද වෙලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අවිල්ල තිනවා. මම මේ අවස්ථාවේදී බොහොම සතුටින් කියනවා මේ කෝටි 13ම අපිට නැවත වතාවක් ලැබිලා තිනවා. අපි ඒක හොඳින් හරි නරකින් හරි ක්‍රියාත්මක කරමු. ඒක නිසා ආදරණීය මිත්‍රවරුනි, ඒ නායකත්වයත් ඕගොල්ලන්ට තමයි මම ලබා දෙන්නේ. මේ තරුණයන්ට තමයි ඒක නායකත්වයක් ලබා දෙන්නේ. ඔබලාට අවශ්‍ය කරන විදියට මේ ප්‍රදේශය සංවර්ධනය කරන්නට, මේ ප්‍රදේශයේ ජනතාවගේ ජන ජීවිතය නංවන්නට අවශ්‍ය කරන විදියට වැඩ කටයුතු කරන්නට පුළුවන් අවකාශය ලබා දෙන්නට මම කටයුතු කරනවා කියමින්, මේ අවස්ථාව ලබා දීම පිළිබඳව මම ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. මට එවැගේම සමස්ත දිස්ත්‍රික්කයටම මුළු ශ්‍රී ලංකාවටම සේවය කරලා පියාණන් වගේ කෘතහස්ත දේශපාලනඥයෙක් වන්නට ඒ කියලා අපි ඔබතුමාට සුබ ප්‍රාර්ථනා කරන ගමන්ම මෙම උත්සව සභාවේ වැඩ කටයුතු මෙතනින් අවසන් කරනවා. ස්තුතියි.